පොල්ගහ වෙල සිට රත්මලාන බලා ගමන්ගත් කාර්යාල දුම්රියේ කන්ටේනර් රථයක් ගැටි අනතුරක් සිදු වුණේ අද පෙරවරු 6ට පමණ. ගිරිවල ප්‍රදේශයේ සිට මීරිගම දෙසට ගමන්ගත් කන්ටේනර් රථය දුම්රිය මාර්ගය හරහා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඉදිරියෙන් නැවතා තිබූ තවත් රථයක් නිසා මග ඇහිරී තිබෙනවා. එම අවස්ථාවේදී පැමිණි රත්මලාන දුම්රියේ අදාළ කන්ටේනරයේ ගැටෙන අයුරු මාර්ගය අසල සිටි අයෙකු තම ජංගම දුරකථනයෙන් මෙලෙස රූගත කර තිබුණා. දුම්රියේ ගැටුණු කන්ටේනරය මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් නතර වුණා. අනතුර සිදුවීමට පෙර කන්ටේනරයේ රියදුරා සහ සහායකයා ඉන් ඉවත් වී තිබෙනවා. ඇතුළට ගියා. ගේට්ටුව වැහුනේ නැහැ. ඒගොල්ලන් ගියා. මැදන් ගියාට පස්සේ කොච්චි ආවා. ඒබාර මට කෑගෙන අයියෝ කියලා. ඒතර මේ කොච්චි දාන වෙලාව වෙනකොට බෙල් එක වදිනවා. වදින්නේ නැහැ. මේගොල්ලන් දාන්නට පස්සේ බෙල් එක වදිනවා. කියන්නේ මැදන් ගියාට පස්සේ බෙල් එක වදිනවා. එතකොට අර ගේට් එකේ එයා දුවගෙන ආවා තෙන්ට. අර අර संपूर्ण मेतना මේ අනතුර පිළිබඳව ලොකොමොටිව් ඉංජිනේරු රියදුරු වෘත්තීය සමිතියේ සභාපතිවරයා පළ කළේ මෙවන් අදහසක්. එතන අතනම වංගු සහිත මාර්ගයක් තියෙන්නේ. ඒක අපිට අපි ගේට්ටු සංඥාවත් එක්ක එන්නේ. ඒ ගේට්ටු සංඥාවෙන් එනකොට ගේට්ටු සංඥාම අපිට දීලා තිනවා. එතකොට අපි එනවා. නමුත් අපිට දැක ගන්න හම්බෙන්නේ මීටර් 200ක් විතර 200 250ක් ඇතුළත තමයි අපිට දැක ගන්න හම්බෙන්නේ ගේට්ටුව. මොකද අපි ධාවනය කරන්නේ සංඥාවකට අනුව. ඒ සංඥාව යා යුතු තත්ත්වයේ තියුණා. ගේට්ටුව අහලා තියද්දියා ඉස්සරහට දාන්න ගිහිල්ලා තිනෝ දානකොට ඉස්සරහින් තව මේ කන්ටේනරයක් ඇවිල්ලා ඒකට හරස් වෙලා තමයි එතනින් දාගන්න බැරි වෙලා තියෙන්නේ. ඇත්තටම මෙතන ලොකු ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද මේ දුම්රිය හරස් මාර්ගය ඒ පිහිටීම අනුව අනතුරු සිදු වෙන්න පුළුවන් තැනක්. අපි මේ දිගින් දිගටම මේක සංඥා දෙපාර්තමේන්තුවත් මාර්ගහ කර්මාන්ත දෙපාර්තමේන්තුවත් අපි දැනුම් දීලා තිනවා. මේ අනතුරු හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ගමන් පැය ගණනාවකට අඩාල වූ අතර කොළඹ දෙසට පැමිණි කාර්යාල සේවකයින්ට මෙන්ම කොළඹින් පිටපළාත් වලට ගමන්ගත් දුම්රිය මගින්ටද දැඩි දුෂ්කරතාවකටයි මුහුණ දීමට සිදු වුණේ. එමෙන්ම ගිරිඋල්ල පස්සයල මාර්ගයේ රතවාහන ගමනාගමනයේද පැය කිහිපයකට අඩාල වුණා. අද පෙරවරුවේ එක් දුම්රිය මන්තීරුවක් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ අතර පස්සරුවේ අනෙක් මන්තීරුවද විවෘත කෙරුණා. අනුතර පිළිබඳව මීරිගම පොලිසියෙන් හා දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමින්ද විශේෂ විමර්ශන ක්‍රියාත්මකයි.